ළමයි තාම ළමයි 10 දෙනා ඉන්නේ අපි ඒ නිසා තව විනාඩි 5ක් විතර බලමු කට්ටිය ජොයින් වෙනකන් ක්ලාස් එකට හැමෝම නම රීනේම් කරගන්න ඔයාලගේ නමයි අයිලර්නින් කෝලේජ් එකේ ස්ටුඩන්ට් නම්බර් එකයි දෙකම දාලා නම රීනේම් කරගන්න අපි තව විනාඩි 5ක් බලමු ළමයි ජොයින් වෙනකන් මොකද තාම 13යි ඉන්නේ ළමයි වීඩියෝ ඔන් කරන්න බලන්න ඉන්න අය ළමයි ඔෂානි ඉන්නවා කො අනිත් අය ඔන් කරන්න නැත්තේ ඇයි 6 7 8 හැම ක්ලාස් එකකම ළමයි වීඩියෝ ඔන් කරනවා මේ ග්‍රේඩ් 9 ක්ලාස් එකේ තමා හැමදාම කවුරුත් වීඩියෝ ඔන් කරන්නේ නැත්තේ ඒකත් ගෑනු ළමයි දෙතුන් දෙනෙක් ඔන් කරනවා අනිත් අය ඔන් කරන්නේ නැහැ ඇයි ඒ ළමයි වගේ ඔන් කරන්න බලන්න කරන්ට් නැති ළමයි ඉන්නවද මං හිතන්නේ මේ ළමයි අඩු කරන්ට් නැති නිසා නේද තාම ළමයි 20යි අපි 35 වෙනකම් බලමු ළමයි ටිකක් ජොයින් වෙනකම් පවන් ගිය සතිය ආවේ නැද්ද ආවද ආඩි හරි नदी शापी अंतिम लिवे मुखाद पुते आ हर कमाक ने ये साथी आवल हमें कतुसन बाला हमी ही दिनी आपी मुखाद पुते अंतिम लिवे मैडम अंतिम एड करे तुमने पाड़म इवर करा दें देन हाथर पाले ओ पुते अंतिम एड ली हुए मुकाद्दी के ला पढ़ा टीचर माता करना दा आपने तिलामा इन्ना ने अनुत्तरम पुण्य कितना लोकस किएने का विस्तर कर ला विस्तर कर ला एके काव्य ली हुआ दर ओ हरे अदा अलुती इंगा आपु लामा इन्नी ये सत्या आपने तिलामा इन्नो यहाँ पे पाड़म इवर करला हरी दो ये पाड़म थिब्बे में කවුද මේ හරි ඉතින් පුතේ හරි කමක් නැහැ සවිත්මා ඉතින් පුතේ අපි තුන්වෙනි පාඩම ඉවර කළා හරිද තුන්වෙනි පාඩමේ තිබ්බේ සංගරත්නයේ ಗುಣ හරිද අපි මේ පාඩම ඉවර කළා අද අපිට පටන් ගන්න තියෙන්නේ හතරවෙනි පාඩම පාඩම් පටන් ගන්න කලින් අපි තව විනාඩි දෙකක් විතර බලමු මොකද අද ළමයි ගොඩක් අඩුයි වෙනදාට 50ක් විතර ඉන්නවා තාම 24යි ඉන්නේ ඒ නිසා අපි තව විනාඩි දෙකක් විතර බලමු කෝකට තමයි පොඩ්ඩක් පරක්කු වෙලා නේ දෙන්නේ ක්ලාස් එකට සවිත ගිය සතිය ආවේ නැද්ද ආවද ටීචර් දැක්කේ නැහැ වීඩියෝ ඔෆ් කරන් දී හිටියේ ගිය සතිය प्रश्न निसा पटांगम
ආයි බොවන් ළමයි හරි අදත් හැමෝම පාඩම හොඳට අහන් ඉන්න ඕන වෙන වැඩ කරන්න නැතුව මෙන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් අද අපිට තියෙන ලස්සන පාඩම මම ඔයාලට මේ පාඩමේ මුල් චුට්ට පොඩ්ඩක් විස්තර කරා ගිය සතියේ විස්තර කරාට අපි මොකුත් ලිව්වේ නැහැ ඒ නිසා මම මේ කොටස ආපහු පොඩ්ඩක් විස්තර කරන්නම් හරිද අපි කපටන් ගත්ත හතරවෙනි පාඩම හරිද මම පළවෙනි ටික විස්තර කළා ඔයාලට ගැටලු ප්‍රශ්න තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් chat box එකට දාන්න ටීචර් විතරයි ඔයාලා දාන message පේන්නේ ඒ නිසා බය නැතුව තියෙන ප්‍රශ්න හැම එකම දාන්න ළමයි ගැටලුවක් තියෙනවා නම් එක්ක අත උස්සන ටීචර්ලව අන්මියුට් කරන්න. හරි. ඉතින් පුතේ මේ පාඩමේ අපි කතා කරන්නේ වැඳීම සැදැහෙන් උතුම් පුදබිම්. ශ්‍රී ලංකාවේ තියෙන පුණ්‍ය භූමි පුදබිම් ගැන තමයි අපි කතා කරන්නේ මේ පාඩමේදී. හරිද? ඉතින් පුතේ අපි ගිය සතියේ කතා කළා චාරිකා වර්ග තුනක් තියෙනවා කියලා. වන්දනා චාරිකා, අධ්‍යාපන චාරිකා සහ විනෝද චාරිකා. හරිද? වන්දනාචාරිකා ගමන කියන්නේ පුතේ අපි ශ්‍රද්ධාව මුල් කරගෙන ගමන් කරන චාරිකාවකට අපි කියනවා වන්දනා ගමන කියලා. හරි. හැම දරුවෙක්ම පාඩමේ හතරවෙනි පාඩම කියලා දාලා පාඩමේ මාතෘකාව දාන්න. එරෝෂ් ප්‍රශ්නයක්ද පුතේ? රෙසන් කළා නේද ප්‍රශ්නයක්ද එරෝෂ් ප්‍රශ්නයක්ද නිකන්ද රෙසන් කළේ හරි හරි පුතේ දිසාර ගිය සතිය ආවේ නැද්ද ආවා ටීචර් ඒක තමයි වීඩියෝ ඔන් කළේ නැන්ද ගිය සතියේ මම දැක්කේ නැහැ. නැහැ ටීචර් බැරි වුණා කරන්නේ. ඒක තමයි ටීච් දැක්කේ නැහැ ගිය සතියේ. හරි. එහෙනම් හැමෝම දැම්ම නේද පාඩමේ මාතෘකාව? හරි. හැමෝම ලියන්න. ශ්‍රද්ධාව මූලික කරගෙන ශ්‍රද්ධාව මූලික කොටගෙන ශ්‍රද්ධාව මූලික කොටගෙන ශ්‍රද්ධාව මූලික කොටගෙන බෞද්ධාගමික සිද්ධාස්ථාන බෞද්ධාගමික සිද්ධාස්ථාන අද ඔයාලට පොඩ්ඩක් ටීචර්ව පේනවා පැහැදිලි මදි යටි ටීචර්ගේ ලැප්ටොප් එකේ කැමරා එක පොඩ්ඩක් අවුල් වෙලා. ඒ හින්දා ශ්‍රද්ධාව මූලික කොටගෙන බෞද්ධාගමික සිද්ධාස්ථාන. බෞද්ධාගමික සිද්ධාස්ථාන. බෞද්ධාගමික සිද්ධාස්ථාන. වැඳ පුදා ගැනීමට වැඳ පුදා ගැනීමට යාම 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 වන්දනා ගමනක් ලෙස හඳුන්වයි වන්දනා ගමනක් ලෙස හඳුන්වයි වන්දනා ගමනක් ලෙස හඳුන්වයි වන්දනා ගමනක් ලෙස හඳුන්වයි
හරි. ඉතින් පුතේ මේ ලංකාවේ තියෙන ගොඩාක් සිද්ධස්ථාන. හරිද? අපිට ගොඩක් සිද්ධස්ථාන ලැබුණේ. ගොඩක් නෙමෙයි හැම දෙයක්ම වගේ අපිට ලැබුණේ. සිද්ධස්ථාන විතර නෙමෙයි බුද්ධාගම පවා අපි අද මේ අදහන බුද්ධාගම පවා මෙහෙමයි බුදුරජාණන් වහන්සේ මේට පෙරත් ඒ බුද්ධාගම අපේ රටට හරියටම ලැබෙන්න කලින් බුදුරජාණන් වහන්සේ වැඩම කළා තියෙනවා. උදාහරණයක් විදිහට පුතාලට මතක ඇති පුතාලි ඉගෙනගෙන තියෙනවා. කොහෙටද වැඩම කරේ? මතක ළමයි අත උස්සන්න බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරපු අවස්ථා දෙකක් කියන්න පුළුවන් අය අත උස්සන්න. කො බලන්න මතක නැද්ද කාටවත්? බුදුරජාණන් වහන්සේ එක්වරක් මහියංගනේ මේ වැඩම කළා. එක්වරක් බුදුරජාණන් වහන්සේ වැඩම කළා යක්ෂ ගෝත්‍රිකයන් අතර ඇති වුණ ගැටුමක් විසඳන්න වැඩම කළා. ඒ අවස්ථාවේ සුමන සමන් දිව්‍ය රාජයාත් වැඩම කළා. ඒ වැඩම කරාමත් යක්ෂ ගෝත්‍රිකයොත් සුමන සමන් දෙවියනුත් තෙරුවන් සරණ ගියා. හරිද? ඊට පස්සේ කැලණියට වැඩම කළා නාග ගෝත්‍රිකයන් අතර මැණික් පුටුවකට ඇති වුණ ගැටලුව විසඳන්න. ඒ වෙලාවෙත් බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඒ වෙලාවේ නාග ගෝත්‍රිකයෝ තෙරුවන් සරණ ගියා. ඉතින් මේ වගේ අවස්ථාවල් වල බුදුරජාණන් වහන්සේ වැඩම කළා. හරිද? නමුත් පුතේ බුදුරජාණන් වහන්සේ එහෙම වැඩම කළත් පසු කාලීනව ටික කාලයක් යනකොට බුද්ධාගම නැති වෙලා ගියා. හරිද? ගෝත්‍රිකයන් යක්ෂ රාක්ෂ නාග කියන ඒ ගෝත්‍රික ජනතාව වැඩිපුර ප්‍රමුඛ වෙලා බුද්ධාගම ප්‍රචාරය වුණේ නැහැ. ඉතින් එතනින් පස්සේ පුතේ එතනින් පස්සේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ධර්මය ලංකාවෙන් ඈත් වෙලා ගියා. නැවත ලංකාවට බුදුදහම ලැබුණේ ධර්මාශෝක රජතුමා මිහිඳු මහරහතන් වහන්සේ යතේ බුද්ධ ධර්මය ලංකාවට එවුවහම. එදා ඉඳන් දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ බුදුදහම ප්‍රචාරය වුණා. හරිද? සංඝමිත්තා තෙරණිය වැඩම කළා. මොකක් එක්කද? ජයශ්‍රී මහ බෝධියත් සමග ලංකාවට වුණ. ඔතනින් පස්සේ තමා ලංකාවේ හරියටම බුදුදහම ව්‍යාප්ත වෙන්න ගත්තේ. ඉතින් පුතේ මේ සංඝමිත්තා තෙරණියත් එක්ක ජයශ්‍රී මහ බෝධිය වඩම්මනකොට කුල 18ක පිරිසක් ලංකාවට ආවා කියනවා. මේ කුල අතර හිටියා කුඹල් කර්මාන්තයේ දෙන අය, රෙදිපිලි කර්මාන්තයේ දෙන අය, ඊට පස්සේ ශබ්ද භාෂා ඒ වගේ කර්මාන්තයේ යෙදෙන ඒ වගේ කර්මාන්ත 18ක් ආවා. මේ කර්මාන්තත් එක්ක තමා පුතේ ලංකාව තුල සිද්ධාස්ථාන හැදෙන්න ගත්තේ. වෙහෙර විහාරී දිනුනේ ලස්සන ලස්සන එක එක ගොඩ නැගිලි මහල් ප්‍රසාද මේ වගේ දේවල් ඉදිවෙන්න ගත්තේ. මේ දේවල් සියල්ල ඇති උනේ සංඝමිත්තා තෙරණියත් එක්ක කුල 18ක් ලංකාවට ආවට පස්සේ. හරිද? ඉතින් අද අපි මේ බලන හැම සිද්ධාස්ථානයක්ම සෑදීමට මූලික වුණේ මේ සංගමිතා තෙරණිය සමග කුල 18ක් පැමිණීම. හරිද? ඉතින් පුතේ මේටි කියවන්න බලන්න කවුරු හරි. මේ ඡේද කිය ටීචර් මේ හයිලයිට් කරලා තියෙන තැන ඉඳා. ඉවර වෙන මෙන්න මේ ඡේදෙ धातु निधाकोट दिवैन पुरा वेहर विहार रसक अनुराधपुर तूपाराम दागब समाधि बुद्ध प्रतिमाव आद्य मूल යුගයට අයත්තේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී මෙරට මහියංගණය නාගදීපය කැලණිය ඇතුළු ස්ථාන රසක් සිරිපා පහසින් පාරිශුද්ධත්වයට පත්තිය. එසේ පාරිශුද්ධත්වයට පත් දිවයින පුරා පිහිටි ස්ථාන 16ක් සොලස්ම ස්ථාන වශයෙන්ද ඊට අමතර අනුරාධපුරයට පමණක් සීමා වූ පූජනීය ස්ථාන 8ක් අටම ස්ථාන වශයෙන්ද හැඳින්වේ. ආ බොහොම හොඳයි දුව. ඉතින් පුතේ මේ ලංකාවේ
අනුරාධපුරයේ පොළොන් නරුව මේ පැති පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කරපු මේ පැති ඊට පස්සේ රාජධානි පදනම් කරගෙන 11 මස් ස්ථානය සහ 8 මස් ස්ථානය තියෙනවා ඒ වගේම ජයශ්‍රී මහ බෝධිය තියෙනවා තූපාරාම දාගැබ්බ සමාධි බුද්ධ ප්‍රතිමාව මහියංගණය නාගදීපය කැලණිය වගේ සිරිපා පහසින් පාරිශුද්ධත්වයට පත් ඒ කියන්නේ මොකද පුතේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා උන්වහන්සේගේ සිරිපතුල ගෑවුන භූමි රාශියක් තියෙනවා හරිද මෙන්න මේ ස්ථාන 11 මස් ස්ථාන වශයෙන් උත් හරිද ඊට අමතරව අනුරාධපුරයේ පමණක් තියෙන තැන් කිහිපයක් 8 මස් ස්ථාන වශයෙන් උත් හඳුන්වනවා හරි හැමෝම තරුවක් දාලා මේ ප්‍රශ්නේ ලියන්න ප්‍රශ්න නෙමෙයි ටීචර් එක දෙන්නම් ඔයාලට තරුවක් දාල් ශාකිරා ඔයා රේසන් කළා ප්‍රශ්නයක්ද වැරදිලාද රේසන් කළේ එහෙම මොකද පුතේ මලින් කියවන්න කිව්වේ ඒකට අතිස්සේ ආ හරි ඊළඟ එක දෙන්න හරි හැමෝම තරුවක් දාලා ලියන්න බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා පහසින් බුදුරජාණන් වහන්සේගේ සිරිපා පහසින් බුදුරජාණන් වහන්සේගේ සිරිපා පහසින් පාරිශුද්ධත්වයට පත් වූ පාරිශුද්ධත්වයට පත් වූ ස්ථාන දහසයක් ස්ථාන දහසයක් ස්ථාන දහසයක් ස්ථාන දහසයක් 11 මස් ස්ථාන ලෙසත් 11 මස් ස්ථාන ලෙසත් 11 මස් ස්ථාන ලෙසත් සොලොස් මා ස්ථාන ලෙසත් සොලොස් මා ස්ථාන ලෙසත් අනුරාධපුරයට පමණක් සීමා වූ අනුරාධපුරයට පමණක් සීමා වූ අනුරාධපුරයට පමණක් සීමා වූ අනුරාධපුරයට පමණක් සීමා වූ ස්ථාන 8ක් ස්ථාන 8ක් ස්ථාන 8ක් ස්ථාන 8ක් 8 මා ස්ථාන ලෙසත් 8 මා ස්ථාන ලෙසත් අටම ස්ථාන ලෙසත් අටම ස්ථාන ලෙසත් හඳුන්වනු ලබයි හඳුන්වනු ලබයි හඳුන්වනු ලබයි හරි අපි එහෙනම් මුලින්ම බලමු මේ 11 මස් ස්ථාන ටික. හරිද මොනවාද පුතාලා 11 මස් ස්ථාන කියන්නේ? netmini මන්ට කියන්න බලන්න මොනවා 11 මස් ස්ථාන කියන්නේ කියලා දැන් ටීචර් කිව්වා. පරක් වෙලාද ආවේ ක්ලාස් එකට? ඔව් ටීචර්. ආ ලියුවා නේද ටීචර් කිව්වද? ඔව්.
කියන්න බලන්න එත්මිනි සොලස්මස්ථාන කියලා අපි හඳුන්වන්නේ මොනවාද? බුදුරජාණන් වහන්සේගේ සිරිතව පසින් පරිශුද්ධයට පත් වූ ස්ථාන 16ක් සොලස්මස්ථාන ලෙස අනුරාධපුරයට පමණ සීමා වූ ස්ථාන 8ක් කටමා ස්ථාන ලෙස හඳුන්වනු ලබයි. බොහොම හොඳයි. ළමයි පරක්කු වෙලානේ අද ඇවිත් තියෙන්නේ. මින්දුල පරක්කුනා දෙන්න. පරක්කු වෙලානේ ආවේ. සඳරුත් පරක්කුයි අපේ අද කමක් නැහැ. කොහොම හරි ආවනි ක්ලාස් එකට ඒ නිසා කමක් නැහැ. අපි එහෙනම් බලමු ළමයි සොලොස් මස්ථාන. හරි. පළවෙනි සොලොස් මස්ථාන වඳින ගාථාවක් තියෙනවා. හරිද? බලමු අපි මේකේ ගාථාව තියෙනවද කියලා. මේ තියෙන්නේ පුතේ මේ තියෙන්නේ සොලොස්මස්ථාන වඳින ගාථාව. මං කිව්වා වගේ සොලොස්මස්ථාන කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩම කරපු බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ පහසින් පාරිශුද්ධත්වයට පත්වුණු ස්ථාන 16ක්. හරිද? මහියංගනන් නාගදීපං කල්යාණං පද ලාංඡන දිවා ගුහං දීගවාපි චේතියංච මුතිංගන තිස්ස මහා විහාරංච බෝධින් මරිස වට්ටිය ස්වර්ණමාලී මහා චේතියං තූපාරාම බයාගිරි ජේතවනං සේල චේතියං තථාකාචර ගාමක ඒතේ සෝලසථානානි අහං වන්දාමි සබ්බදා. මේක හැමෝම පාඩම් කරගන්න ඕන. හරිද? මේකෙන් තමයි පුතේ අපි සොලොස්මස්ථාන වන්දනා කරන්නේ. මොකද පුතේ අපිට ගෙදර ඉඳන් සොලොස්මස්ථාන වඳින්න යන්න පුළුවන් කමක් නැහැ නේ. ඔන්න අපිට අවුද්දට එකපාරක් දෙපාරක් වගේ වන්දනා ගමනක් ගිහිල්ලා වැඳ වන්දනාමාන කරගෙන එන්න පුළුවන්. හරිද? ඉතින් පුතේ අපිට ගෙදර ඉඳන් මේවා සිහිපත් කරලා තෙරුවන් නම දින ගමන් මල් පහන් පූජා කරන ගමන් පන්සල් ගිහාම සොලොස්මස්ථාන සිහි කරන ගමන් මේ ගාථාව කියලා අපිට සොලොස්මස්ථාන වන්දනාමාන කරන්න පුළුවන්. හරිද? ඔන්න පළවෙනි එක මහියංගන. මහියංගන නාගදීප. නාගදීපය කල්යාණං කැලණිය පදලාංචන ශ්‍රීපාදය දිවා ගුහං දිවා ගුහාව දීගවාපි දීගවාපිය චේතියංච මුතිංගන මුතියංගන චෛත්‍ය තිස්ස මහා විහාරංච තිස්ස මහාරාම විහාරය බෝධින් ජය ශ්‍රී මහා බෝධිය මරිච වට්ටිය මිරිස වැටිය ස්වර්ණමාලී මහා චේතියම් රුවන්වැලි මහා සෑය තූපාරාම බයාගිරි තූපාරාමය බයාගිරින් කියන්නේ අභයගිරිය ජේතවනං ජේතවනය සේල චෛතිය මහියං මේ කොහෙද මහියංගනේ මහියංගනේ නෙමේ මිහින්තලයේ තියෙන සේල චෛත්‍ය තථාකාචර ගාමක කතරගම ඒතේ සෝලසථානානි මෙනම් වූ සොලොස්මස්ථාන අහං වන්දාමි සබ්බදා මම ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරමි. ඔන්නෝක තමා පුතේ සොලොස්මස්ථාන වඳින ගාථාව. අපි පුතාලා සොලොස්මස්ථාන එකින් එක විස්තර කරන්න කලින් මේ ගාථාව ලියලා ඉමු. හැම දරුවෙක්ම සොලොස්මස්ථාන වන්දනා කරන ගාථාව කියලා මාතෘකාව දාලා මේ ගාථාව ලියන්න. සොලොස්මස්ථාන වන්දනා කරන ගාථාව කියලා දාලා මේක ලියන්න. විනාඩි මේක ටිකක් දිගයින විනාඩි 6ක් දෙන්න. හැමෝම ලියන්න බලන්න. අකුරු වරක් දාන්න නැතුව වචන හරියට ලියන්න.
ලියලා ඉවරලාමයි chat box එකට දාන්න ඉවර නම් තව විනාඩි දෙකක් දෙන්නම්. හරි ළමයි වෙලාව ඇතිනේ ලියන ළමයි ඉන්නවා තාම අත උස්සන බලන් තාම ලියන අය ඉන්නවා නා නෑ හරි අපි යම් පාඩමට තාම ලියන අය ඉන්නවනේ කමන්නෑ පුතේ එහෙනම් ඉඩ තියන්න දැන් විනාඩි 5ක්ම දුන්නානේ ඒ නිසා අපි පාඩම කරගෙන යමු හරි පළවෙනි සිද්ධාස්ථානය සොළොස්ම ස්ථානයේ මහියංගනේ හරිද මහියංගනේ තියෙන පුතේ බදුල්ල දිස්ත්‍රික්කයේ හරිද බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පළාතේ හරිද මහියංගනේ තියෙන විශේෂත්වය තමා පුතේ බුදුරජාණන් වහන්සේ විසින් බුද්ධත්වේ 9 වෙනි මස යක්ෂයන් දමණය කිරීමට වැඩම කළා මොකද්ද ළමයි බුදුරජාණන් වහන්සේ විසින් බුද්ධත්වයේ 9 වෙනි මාසයේ යක්ෂයන් දමණය කරන්නට වැඩම කළා මහියංගනේට මම කිව්වා වගේ යක්ෂ ගෝත්‍රිකයන් දෙපිරිසක් අතරේ ගැටුමක් ඇති වුණා. ඉතින් පුතේ මේ ගැටුම නිවන්න මේ ගැටුම සංසිඳවන්න බුදුරජාණන් වහන්සේ මහියංගනේට වැඩම කළා. මේ වැඩම කරපු අවස්ථාවේ සුමන සමන් දෙවියනුත් මහියංගනේට වැඩම කළා. ඒ අවස්ථාවේ යක්ෂ ගෝත්‍රිකයන්ුත් ඒ සුමන සමන් දෙවියන් ඇතුළු දෙවියනුත් තෙරුවන් සරණ ගියා කියලා කියනවා. හරිද? මට විනාඩියක් දෙන්න මම ඔයාලට මහියංගනේ දාගැබ පෙන්නන්නම්. අචිනි පිටුවක් තියන්න ඔයාලට මිසෙච් ටික ලියන්න. ශාකිරා ටීචර් ෂෙයා කරලා තියෙන එක පේනවද? ඕ මැඩම්. හරි. ඉතින් පුතේ මේ තියෙන්නේ මහියංගනය දා ගැබ. හරිද? මහියංගනය දා ගැබ ඔයාලට පේනව නේද? මට ඔයාලව පේන්නේ නැතුව ගියා. හරි. ඔයාලට මාව ඇහෙනවා කියලා මං හිතනවා. කවුද? චමත්. චමත් ටීචර් ඇහෙනවද පුතේ? හරි හරි මේ පළවෙනි රූපෙන් දැක්වෙන පුතේ මහියංගනය දා ගැබ හරිද ඔයාලා සමහර විට ගිහිල්ලත් ඇති ටීචර් මේක ටීචර් කම්ප්ලීට් කරන්න බැරි වුණා ටියුට් එක මොකද මේ දවස්වල කරන්ට් යනවා ටීචර් කැම්පස් ගිහිල්ලා ඇවිල්ලා රැට වැඩ කරන්න ගන්නකොට හැමදාම කරන්ට් යනවා ඉතින් ටීචර්ට වෙලාවක් තිබ්බේ නැහැ ටීචර් මේක කම්ප්ලීට් කරලා මේ සතිය ඇතුළට දාන්නත් හරි මේ තියෙන පුතේ මහියංගනය දා ගැබ හරිද මහියංගනේ තියෙන්නේ කොහෙද මං කිව්වේ බදුල්ල මතක නැද්ද ළමයි සුවනි කියන්න බලන්න දැන් ටීචර් කිව්වා කොහෙ කියලාද කිව්වේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බොහොම හොඳයි හරි ඉතින් පුතේ මේ පළවෙනි රූපෙන් පෙන්වන්නේ මහියංගනය හරි මං හිතනවා හැමෝම දකින්න ඇති කියලා හරි හැමෝම මාතෘකාව දාන්න කෙටි මාතෘකාවක් මහියංගනය කියලා මහියංගනය ටීචර් ටියුට් එක දෙන්නම් මේ සතිය බදාද වෙන්න කලින් ඒක එතකොට ඔයාලා print out ගන්න ටියුට් එකේ ඔක්කොම රූප ටික තියෙනවා සොළොස්ම ස්ථාන අටම ස්ථාන ඒ ටිකේ
මහියංගණය මහියංගණය පිහිටා ඇත්තේ මහියංගණය පිහිටා ඇත්තේ මහියංගණය පිහිටා ඇත්තේ ඌව පළාතේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේය බදුල්ල දිස්ත්‍රික්කයේය බදුල්ල දිස්ත්‍රික්කයේය බදුල්ල දිස්ත්‍රික්කයේය එහි ආගමික වැදගත්කම වන්නේ එහි ආගමික වැදගත්කම වන්නේ එහි ආගමික වැදගත්කම වන්නේ බුදුරජුන් විසින් බුදුරජුන් විසින් බුද්ධත්වයෙන් නමවන වස බුද්ධත්වයෙන් නමවන මස බුද්ධත්වයෙන් නමවන මස බුද්ධත්වයෙන් නමවන මස නමවන වර්ෂය නෙමේ මාසය හොඳට මතක තියාගන්න යක්ෂයන් දමනය කිරීමට වැඩමවා තිබීමයි යක්ෂයන් දමනය කිරීමට වැඩමවා තිබීමයි සෝරි එහි ආගමික වැදගත්කම වන්නේ බුදුරජුන් විසින් බුද්ධත්වයෙන් නමවන මස යක්ෂයන් දමනය කිරීමට වැඩමවා තිබීමයි හරි නේද සමාධි ලියාගත්ත නේද හරි යමු ඊළඟ සිද්ධස්ථානයට ඊළඟ සිද්ධස්ථානයේ පුතේ නාගදීපය නාගදීපේ ගිහින් තියෙන ළමයි අත උස්සන්න බලන්න ගිහින් නෑ නේ ගොඩක් අය නාගදීපේ ටිකක් දුරයි හැබැයි හරිම ලස්සනයි ගිහින් බලන්න පුළුවන් වෙලාවට හරිද ළමයි ඉතින් පුතේ නාගදීපය පිහිටලා තියෙන උතුරු පළාත උතුරු කියන්නේ අනෙත් මිනි ගිහින් තියෙනවා හරි නාගදීපය පිහිටලා තියෙන පුතේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කය කොහෙද උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කය හරිද මේකේ ආගමික වැදගත්කම තමයි පුතේ මං කලින් කිව්වා වගේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වෙනි වර්ෂයේ මේවා හොඳට මතක තියාගන්න ඕන ළමයි MCQ වලට එහෙම අහන්න පුළුවන් මේ චෝටි චෝටි පොයින්ට් බුද්ධත්වයෙන් පස්වෙනි වර්ෂයේ බක් පොහොය දිනක ඔන්න ටීචර් එක හයිලයිට් කරනවා හොඳට මතක තියාගන්න බුද්ධත්වයෙන් පස්වෙනි වර්ෂයේ බක් පොහොය දිනක මැණික් පුටුවකට රණ්ඩු වුණා චුල්ලෝදර මහෝදර කියන නාග ගෝත්‍රිකයෝ දෙදෙනා ඒ දෙන්න ඇත්තටම සහෝදරයෝ දෙන්නේ හරිද ඒ සහෝදරයෝ දෙන්න පුතේ මැණික් පුටුවකට රණ්ඩු වුණා ඉතින් මේ මැණික් පුටුවට මේ දෙන රණ්ඩු වෙනකොට ඒ ඇතින්න කලකෝලාහලය සමනය කරන්න බුදුරජාණන් වහන්සේ වැඩම කළා නාගදීපයට
කොහෙටද නාගදීපයට මෙන්න ඔයාලට නාගදීපය පෙන්වන්න මේ තියෙන පුතේ නාගදීපය පේනවා නේද ළමයි මේ තියෙන නාගදීපය පිටිපස්සෙන් පේනවා මුහුද තියෙනවා මෙතන මෙහෙම නාගදීපය තියෙනවා බුදුර මේ නාගදීපය තියෙනවා ලස්සන මේ බුදු පිළිම ඒව ලස්සනට අඹලා තියෙනවා මෙතන අර විහාර මෙතන තියෙන වැදගත්කම තමයි පුතේ බුදුරජාණන් වහන්සේ ඒ චුල්ලෝදන මහෝදර කියන දෙන්නගේ ඒක සමනය කරන්න වැඩම කරපු එක තමයි මෙතන තියෙන විශේෂත්වය. ඉතින් මේ මණික් කුටුව තියලා බෙහෙර විහාර තනනවා තියෙනවා. ඒක තමයි පුතේ නාගදීපයේ විශේෂත්වය. මේ තියෙන පුතේ නාගදීපය. හරිද? නාගදීප විහාරය තමයි මේ තියෙන්නේ. කොහෙද තියෙන්නේ? උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ. හරි. හැමෝම මාතෘකාව දාන්න නාගදීපය 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 පිහිටා ඇත්තේ නාගදීපය පිහිටා ඇත්තේ නාගදීපය පිහිටා ඇත්තේ උතුරු පළාතෙහි උතුරු පළාතෙහි යාපනය දිස්ත්‍රික්කයේය උතුරු පළාතෙහි යාපනය දිස්ත්‍රික්කයේය එහි ආගමික වැදගත්කම වන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වන වසරෙහි බක් පොහොය කියන්නේ මොන මාසෙද? දන්න ළමයි අතුස්සන්න බලන්න. බක් පොහොය කියන්නේ මොන මාසෙ තියෙන පොයේද කියලා දන්න දරුව අතුස්සන්න බලන්න. කවුද දන්නේ? ශාකිරා දන්නවද? පරේසන් කළාද? කියන්න බලන්න. අප්‍රේල් මාසේ. බොහොම හොඳයි. දුරුතු නවම් මැදින් බක්. බක් කියන්නේ හතරවෙනි පොහොයයි කියන්නේ අප්‍රේල් මාසේ පොහොය. හරිද? බුද්ධත්වයෙන් පස්වෙනි වර්ෂයේ බක් පොහොය දිනක මැණික් පුටුවක් වෙනුවෙන් අරගල කළ මැණික් පුටුවක් වෙනුවෙන් අරගල කළ චුල්ලෝදර මහෝදර
චුල්ලෝදර මහෝදර නම් වූ නම් වූ නම් වූ නාග ගෝත්‍රික සහෝදරයන් දෙපළ නාග ගෝත්‍රික සහෝදරයන් දෙපළ නාග ගෝත්‍රික සහෝදරයන් දෙපළ දමණය කිරීමට දමණය කිරීමට දමණය කිරීමට දමණය කිරීමට වැඩමවා තිබීමයි වැඩමවා තිබීමයි වැඩමවා තිබීමයි වැඩමවා තිබීමයි හරි ඒ පුතේ නාග දීපය ඊට පස්සේ උන්න හැමෝම දන්න තැනක් තියෙනවා කැලණියට නම් හැමෝම ගිහින් ඇති කෝ බලන්නේ කැලණියට ගිහින් තියෙන ළමයි අත උස්සන් ඒකනේ ගොඩක් අය ගිහින් තියෙනවා කැලණියට කැලණිය තියෙන්නේ පුතේ පුතාලා දැකලාත් ඇති යනකොට කැලණිය තියෙන්නේ පුතේ සමහර ළමයි ගිහින් ඇති කොළඹ පැත්තේ ඉන්න ගම්පහ පැත්තේ ඉන්න ළමයි ගිහින් ඇති කැලණිය උතේ කැලණිය තියෙන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොහෙද ළමයි බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ හරිද ඉතින් පුතේ මේ කැලණිය වෙහෙරේ වැදගත්කම තමයි කැලණිය පුණ්‍ය පුද බිමේ වැදගත්කම තමයි බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ බුදු වෙලා වර්ෂ 8කට පසු වෙසක් පොහොය දිනක මණි අක්කික නා රජුගේ ආරාධනාවකට අනුව බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළා. හරිද මොකද පුතේ? බුද්ධත්වයෙන් 8 වන වසරේ වෙසක් පොහෝ දිනක මණි අක්කික නා රජුගේ ආරාධනාවකට අනුව බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළා. එන්නේ ඒක තමයි මේ කැලණියේ තියෙන කැලණිය පුණ්‍යස්ථානයේ තියෙන වැදගත්කම. ළමයි හැමෝම ලබන සතියේදී කැලණිය විහෙර හදලා තියෙන්නේ මොනා තැම්පත් කරලාද කියලා හොයාගෙන එන්න. ටීචර් අහනවා පුළුවන් ළමයි හොයාගෙන එන්න. ආන් පස්සින්දු පරක් වෙලා දාවේ ක්ලාස් එකට. ගිය සතිය ආවෙත් නැහැ නේද? ඔව් ටීචර් මේ ලයිට් නැතුව තිබ්බා ගිය සතිය. ආ ඒක තමයි. රෙකෝඩින් බලලා ලියා ගන්න එහෙම එන්න බැරි වෙච්ච ළමයි. හරි. ඉතින් පුතේ ඔන්න කැලණිය මම ආයේ කියනවා තියෙන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ එහි ආගමික වැදගත්කම තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ වෙසක් පොහොය දිනක මණි අක්කික නා රජුගේ ආරාධනාවකට අනුව කැලණියට වැඩම කළා මම ඔන්නාලට හෝම්වර්ක් එකක් දෙනවා කැලණිය වෙහෙරේ තැම්පත් කරලා හදලා තියෙන්නේ මොකද්ද කියලා හොයාගෙන එන්න හරි හැමෝම දැන් බලන්න කැලණිය විහාරය මාතෘකාව කැලණිය විහාරය කැලණි විහාරය පිහිටා ඇත්තේ ළමයි මට දැන්ටම උත්තරේ තේවලා හැබැයි මම උත්තරේ කියන්නේ නැහැ අනිත් අයත් හැමෝම හොයාගෙන එන්න උත්තරේ කැලණිය විහාරය පිහිටා ඇත්තේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේය බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේය Thank you.
හරි දැන් ළමයි හැමෝම මෙහි ආගමික වැදගත්කම වන්නේ කියලා දාලා තනියෙන් ලියන්න බලන්න කැලණි විහාරයේ ආගමික වැදගත්කම लिए पुला माय रेस हैंड कराना हाय इसूरी का किया ना बालान लिए हुए का बुद्धत्ते आठवें वसरे वेसाक पोहे दिन मणि अक्कित नाराज सिदुकल आराधनेयकट अनुव कैलनियट वेडम किरीम हरि मणि अक्कित नेमे पुते मणि अक्किक कयन्न हरि हेमोम लिव्वा नेद हरि देन रूल देकक हेमोम इड तियन्न मन ओयालट गेदरेदि होयागेन एन्न किव्व एक लियन एन्न हरिद लमाय अपि ईलंग एकट यमु බුදුරජාණන් වහන්සේ වැඩම කළ තියෙනවා හරිද මේකේ ආගමික වැදගත්කම තමයි පුතේ බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපා සලකුණ පිහිටවලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ඒ වැඩම කරපු කාලේ මේ ශ්‍රීපාද ස්ථානයේදී උන්වහන්සේගේ වම් පා සලකුණ පිහිටෙව්වා අනාගතේ කාලයක උන්වහන්සේ ලෝකේ නොපවතින කාලයක උන්වහන්සේගේ අනුගාමිකයන්ට වැඳ පුදා ගැනීම සඳහා හරිද ඉතින් පුතේ ඔන්න ශ්‍රීපාදස්ථානයේ තියෙන සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රීපාදයේ වැදගත්කම තමයි බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපා සලකුණ පිහිටුවීම. හරිද? හරි අපි බලමු. සිරිපාදයේ කැලණිය. මං හිතනවා ළමයි කැලණිය දැකලා ඇති කියලා මේ තියෙන කැලණිය විහාරය මේ තියෙන කැලණි විහාරයේ දාගැබ ඊට පස්සේ මෙතන මේ තියෙන පුතේ බුද්ධ මන්දිරය මේක ඇතුලේ හරිම ලස්සනයි තියෙනවා සෝලියස් මැන්දිස් කියන චිත්‍ර ශිල්පියාගේ චිත්‍ර රාශියක් තියෙනවා හරිම ලස්සනයි ඔයාලා ගිහින්ම බලන්න ඕන හරිම කලාත්මක හරිම ආගමික වශයෙන් වැදගත් ලස්සන චිත්‍ර තියෙනවා මේ කැලණිය පන්සලේ මේ මේක ඇතුලේ හරිද ඉතින් මේක හරිම හිත නිවන බෝධියත් එහෙම ඒ සත්‍යයටත් හිත නිවෙනවා හැමෝම පුළුවන් වෙලාවක අම්මා තාත්තලත් එක්ක ගිහින් බලන්න මේ රූපයෙන් පෙන්වන්නේ පුතේ කැලණිය විහාරය
ඔන්න පුතේ ඊට පස්සේ යටින් තියෙනවා ශ්‍රී පාදස්ථානය. ශ්‍රී පාදස්ථානය පුතේ බොහෝම උසයි. හරිද? නගින්නත් බොහෝම අමාරුයි. ඉතින් පුතේ ශ්‍රී පාදස්ථානය ආරක්ෂා කරන්න සුමන සමන් දෙවියන් කියලා කියනවා. අපි ශ්‍රී පාදස්ථානයට නගින්න කලින් පන්සිල් සමාදම් වෙලා ඊට පස්සේ තෙරුවන් සරණ ගිහිල්ලා සුමන සමන් දෙවියන්ගෙන් ආරක්ෂාව පතලා තමයි යන්නේ. උඩ හරීම සීතලයි උදේට 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 ඉර පායන වෙලාවට ඉර සේවය පේනම ඉර නැගගෙන එනවා හරීම ලස්සනයි පුතේ සිරිපාදය හැමෝම ශ්‍රද්ධාව පෙරදරි කරගෙන මහා පුණ්‍ය කර්මයක් මේක වන්දනාමාන කරන එක පුතාලත් ලොකු වුණාම යන්න පුළුවන් කාලෙක අම්මලත් එක්ක ගිහින් බලන්න ඒ අත්දැකීම හරීම සුන්දරයි ගිහාම හිතට හරීම ශ්‍රද්ධාවක් භක්තියක් බුද්ධාගම ගැන දැනෙනවා ඊට පස්සේ පූජාව පවත්වනකොට ඒ හේවිසි සද්ද හරීම සුන්දරයි ඒ දේවල් ශ්‍රී පාදස්ථානයේ උඩට ගිහම වටේම පේනවා හරිද ඒක හරිම සුන්දර දසුනක් පුතේ ගිහිල්ලාම බලන්න අම්මලත් එක්ක සීත ගඟුල තියෙනවා සීත ගඟුලේ වතුර හරිම සීතලයි සීත ගඟුලේ වතුර කොච්චර පිරිසිදුද කියනවා නම් වතුරේට පහලින් ගල් තියෙන නිකන් මහ පොළව තියෙනවා වගේ වතුර තියෙනවා කියලා පේන්නේ නැහැ එච්චරට පිරිසිදුයි මිනිස්සු ඒක කරා කරන්නේත් නැහැ ඒ තරම් භක්තියකින් යුක්තයි මිනිස්සු හරිද ඊට පස්සේ හැරමිටි පාන තියෙනවා ඒ වගේ ගොඩාක් තැන් තියෙනවා ශ්‍රීපාදේ වාලේ දේවල් අත්දැකීමම ලබල බලන්න ඕන පුතාලා ඕ ලෙවල් ඒ ලෙවල් කරලා පොඩ්ඩක් ලොකු වුණාම අම්මලත් එක්ක ගිහින් බලන්න දැන්ටත් ගිහින් ඉන්න ළමයි ඇති ගිහින් බලන්න හරිම ලස්සනයි ශ්‍රීපාදේ හරි ඔන්න පුතේ පළවෙනි රූපේ තියෙන්නේ මෙතන කැලණිය විහාරය දෙවෙනි රූපේ මෙතන තියෙන්නේ ශ්‍රීපාදස්ථානය හරි අපි ආපහු යමු පාඩමට ඔව් සාවින් ඉදිකටු පානක් තියෙනවා ඉදිකටු පාන හරිම ලස්සනයි සුදු පාටට තිර ඇදලා වගේ නූල් තියෙනවා කිරි කෝඩු අය තමයි නූල් අදින්නේ ශ්‍රී පාදස්ථානයේදී ඉදිකටු පානේ එකට ගිහිම්ම බලන්න ඕනේ ලස්සන හරි හැමෝම මාතෘකාව දාන ශ්‍රී පාදස්ථානේ ශ්‍රී පාදස්ථානේ ශ්‍රීපාදස්ථානය පිහිටා ඇත්තේ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේය ශ්‍රීපාදස්ථානයේහි ආගමික වැදගත්කම වන්නේ එහි බුදුරජාණන් වහන්සේගේ වම්සිරිපාසලකුණ පිහිටුවා තිබීමයි හරි ඊට පස්සේ තියෙනවා පුතේ දිවා ගුහාව
මොකද්ද දිවා ගුහාව ඉතින් පුතේ මේ දිවා ගුහාව කියන්නේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරපු අවස්ථාවක උන්වහන්සේ විසින් විවේක සුවයෙන් ගත කරන්න යොදාගත් ගුහාවක් වගේ ස්ථානයක් තමයි මේ දිවා ගුහාව කියන්නේ හරිද මේ දිවා ගුහාවෙත් පුතේ බුදුරජාණන් වහන්සේ සිරිපා සලකුණ පිහිටවලා තියෙනවා ශ්‍රීපාදස්ථානයේ වගේම උන්වහන්සේ විසින් දිවා ගුහාවෙත් ශ්‍රීපා සිරිපතුල පිහිටවා තියෙනවා හරිද ඉතින් පුතේ දිවා ගුහාව තියෙන්නේ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ හරිද ළමයි දිවා ගුහාව පිහිටලා තියෙන්නේ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලමු දිවා ගුහාව හරි මේ තියෙන පුතේ දිවා ගුහාව ඔයාලට පේනවා ඇති සාමාන්‍ය ගුහාවක් වගේ මෙතන තමයි බුදුරජාණන් වහන්සේ ලංකාදීපයට වැඩම කරපු අවස්ථාවක විවේක සුවයෙන් වැඩ ඉඳලා තියෙනවා හරිද ඉතින් මෙතනත් අද පූජනීය ස්ථානයක් විදිහට සලකනවා මොකද බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල පිහිටුවා තියෙන නිසා මිනිසු වන්දනාමාන කරන හරිම පූජනීය ස්ථානයක් ඔයාලට පේනවා නේද අන්න ලොකු කරා පොඩ්ඩක් හරි මේ තියෙන පුතේ දිවා ගුහාව මේ තැන හරිම ලස්සනයි පුතාලට පුළුවන් කාලෙක පුතාලා අම්මලා තාත්තලාත් එක්ක ගිහිල්ලා බලන්න හරි හැමෝම මාතෘකාව දාන්න දිවා ගුහාව දිවා ගුහාව දිවා ගුහාව පිහිටා ඇත්තේ දිවා ගුහාව පිහිටා ඇත්තේ दिवा गुहा पीटवा एत्ते दिवा गुहाव पीटुआ एत्ते सबरगमुआ पलाते सबरगमुआ पलाते सबरगमुआ पलाते රත්නපුර දිස්ත්‍රික්කයේය සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේය සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේය එහි ආගමික වැදගත්කම වන්නේ එහි ආගමික වැදගත්කම වන්නේ එහි ආගමික වැදගත්කම වන්නේ සිරිපා සලකුණ පිහිටුවා සිරිපා සලකුණ පිහිටුවා සිරිපා සලකුණ පිහිටුවා බුදුරජාණන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේ විසින් සිරිපා සලකුණ පිහිටුවා බුදුරජාණන් වහන්සේ විසින් එහි විවේක සුවයෙන් වැඩ සිට හිඳීමයි එහි විවේක සුවයෙන් එහි විවේක සුවයෙන් එහි විවේක සුවයෙන් වැඩ සිට තිබීමයි වැඩ සිට තිබීමයි වැඩ සිට තිබීමයි ඊළඟට තියෙන සොළොස්ම ස්ථාන අතරේ ඊළඟ සිද්ධාස්ථානය තමයි පුතේ දීඝවාපිය පුතේ දීඝවාපිය කියන්නේ බුදුරජාණන් වහන්සේ තුන්වෙනි පාර ලංකාවට වැඩම කළාම ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටියේ මෙන්න මේ දීඝවාපිය කියන ස්ථානයේ
මොකද්ද පුතේ බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වර හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වර ලංකාවට වැඩම කළ අවස්ථාවේ සමවත් සුවයෙන් වැඩ ඉඳලා තියෙන්නේ මෙන්න මේ දීඝවාපිය හරිද දීඝවාපිය පිහිටලා තියෙන පුතේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ කොහෙද දීඝවාපිය පිහිටලා තියෙන්නේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ හරි හැමෝම දීඝවාපිය කියලා මාතෘකාව දාලා තනියම ලියන්න බලන්න ඒ කොටස දැන් ටීචර් ටිකක් කියවුවානේ පුතාල තනියෙන් ලියලා පෙන්නන්න බලන්න මට ඒ කොටස හරි ළමයි කිය අනිවාර්යයෙන්ම ලියන්න ඕන සමවත් සුවයෙන් වැඩ සිටි කොටස හරිද තුන්වන වර ලං දිවට වැඩම කළ අවස්ථාවේ සමවත් සුවයෙන් වැඩ සිටියායි කියන කොටස ලියන්න ළමයි නෝට් එක ලියන්න කිව්වහම ලියන්න ඕලා පොතේ හරි print out එකක් හරි තියනවා නම් ඒක විතරක් තියෙන නිසා නිකන් ඉන්න එපා ටීචර් ඔයාලට පොතේ ලියන්න කියන්නේ හේතුවක් ඇතුව මොකද ඒක පොතේ ලියනකොට ඔයාලා ඒක මනසින් හිතෙනවා එහෙන් දකිනවා අතින් ලියනවා එතකොට तुम විදිහට ඔයාලට ඒක ඔලුවට යනවා හරිද ඒකයි ටීචර් නෝට් එකක් දෙන්නේ මොකද ටියුට් එකක් දුන්නොත් ඔයාලා ටියුට් එක නිකමටවත් බලන්නේ නැහැ ක්ලාස් එක වෙලේ ටීචර් කියන ටික විතරක් පොඩ්ඩක් අහන් ඉන්නවා ඒ නිසා ඔයාලගේ ඔලුවට යන්නේ නැහැ හරිද ඒ නිසා තමයි ටීචර් ඔයාලට ලියන්න දෙන්නේ ලියන එක පුතේ විද්‍යාත්මකව පහවත හවුල් කරලා තියෙනවා එහෙම ලියනකොට අපි දෙයක් ලියනකොට අපි ඒක හිතෙන් හිතනවා එහෙන් දකිනවා අතින් ඒක කරනවා එතකොට ඒක අපේ ඔලුවට වැඩිපුර යනවා මම ඒ නිසායි ඔයාලට ලියන්න දෙන්නේ හොඳ ළමයි වගේ ඒ නිසා ඔයාලට මම ලියන්න කියන දේවල් අනිවාර්යයෙන්ම ලියන්න print out අරගෙන highlight කරලා නිකන් ලියන්න නැතුව ඉන්න එපා අනිවාර්යයෙන්ම ලියන්න කියන දේවල් ලියන්න හොඳ ළමයි වගේ හරි ඊට පස්සේ තියෙනවා පුතේ මුතියංගණය මොකද්ද පුතේ මුතියංගණය හරිද මුතියංගණය මේක වෙනේවට වරදියට මේව කර ආදේශ කරගන්න එපා මේක මේ විශේෂයි මුත්‍යංගනේ මුත්‍යංගනේ පිහිටලා තියෙන පුතේ ඌපලාතේ බදුල්ල දිස්ත්‍රික්කේ හරිද අපි තව කිව්ව ඌපලාතේ බදුල්ල දිස්ත්‍රික්කේ තියෙනවා කියලා මොකද්ද මොකක්ද තව තියෙනවා කියලා අපි කිව්වේ කො මතක ළමයි අත උස්සන් මහියංගනේ නේද මහියංගනේයි මුත්‍යංගනේයි පටලව ගන්න එපා මහියංගනේ කියන්නේ එකක් මුත්‍යංගනේ කියන්නේ එකක් මුතියංගනේ තියෙන පුත්තේ ඌපලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මේ මුතියංගනේ විශේෂත්වය මුතියංගනය සිද්ධාස්ථානයේ විශේෂත්වය පුතේ බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපප්තිය නිරෝධ සමාපප්තිය කියන පුතේ උන්වහන්සේ දේවල් මෙනෙහි කරමින් ධර්ම කරුණු මෙනෙහි කරමින් චිත්තය රඳවා ගනිමින් මෙනෙහි කරමින් වැඩ සිටීමට අපි කියනවා නිරෝධ සමාපප්තිය සමාපත්තිය කියලා හරිද ඔයාලට ඒක පෙන්වන්නම් ආ හරි දීඝවාපිය නම් පුතේ ෆොටෝස් හොයාගන්න නැහැ ඒ නිසා ඒක දැම්මේ නැහැ ටීචර්
මේ තියෙන්නේ මුති අංගණය. මෙතන තියෙන්නේ මුති අංගණය දාගැබ සහ ඒ විහාරය. හරිද ළමයි? මේ තියෙන්නේ මුති අංගණය විහාරය. ටියුට් එක දුන්නහම print out කරගෙන පුතාලා බලන්න. හරිද? මේ තියෙන්නේ මුති අංගණය. පේනව නේද ළමයි හැමෝටම? මොන මුති අංගණය? ඒ විහෙර විහාරවල හැඩය ඒ දේවලු චුට්ට බලාගන්න එකමිට හරි කවුරු හරි අහුවොත් ඔයාලා කියන්න දැනගෙන ඉන්නත් ඉගෙනගෙන තියනවා වගේම හරි මුති අංගණය කියන මාතෘකාව දාලා මුති අංගණයක් තියෙන තැනයි එහි ආගමික වැදගත්කමයි ලියන්න බලන්න හැමෝම लियलीवराय रेस हैंड करना हाय लम्हे लियलीवराय ने ईट पासे पुते तीनवा तीस महाराम की हिंती ना तो उसाने बाला ने तीस महाराम ही पति इन्ना काउरु हरी इन्ना अद अतो उसाने बाला ने इन्ना ना तीस महाराम इट लंगा हरी नंदे काउरु आ कमान ने හරිද ඉතින් පුතේ තිස්ස මහරාමේ තියෙන්නේ දකුණු පළාතේ උනා මේ මේ ගොඩෙන්ම දකුණු පළාතේ තියෙන එකම එක තමයි මේ තිස්ස මහරාමේ හරිද ඉතින් පුතේ තිස්ස මහරාමේ තියෙන්නේ ඒශාන් ඒශාන් ඉන්නේ තිස්ස මහරාමේට ළඟද නැන්ද රේසන් කළානේ හරි ඉතින් පුතේ තිස්ස මහරාමේ තියෙන දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හරිද මේ තිස්ස මහරාමේ තියෙන වැදගත්කම තමයි පුතේ බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව හරිද බුදුරජාණන් වහන්සේගේ මොකද්ද පුතේ ලලාට ධාතුව කියන්නේ මොකද්ද කියලා දන්න ළමයි අත උස්සන්න බලන්න ඔයාලා ඉගෙනගෙන නම් ඇති बुद्धराजानन वहां से ललाट धातु पुते नलले एटया संपूर्ण नलले मने पुते नलले तीयन एटया कपी ललाट धातु वहां से ඉතින් පුතේ මේ තිස්ස මහරාම විහාරයේ චෛත්‍යයේ තැන්පත් කරලා තියෙන්නේ බුදු රජාණන් වහන්සේගේ ලලාට ධාතුව. මොකද්ද? ඔන්න තිස්ස මහරාමයේ පිහිටලා තියෙන දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ එහි ආගමික වැදගත්කම වන්නේ බුදු රජාණන් වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කර තිබීම. මේ ඔක්කොම වැදගත් මේ හැමදේම පාඩම් කරගන්න ඕන ළමයි මම ඔයාලට තනියම ලියන්න දෙන්නේ ඔයාලගේ ඔළුවට යන්න ඕන නිසා. නැත්තම් මේ ටික ගොඩක් තියෙන හින්දා පැටලෙනවා තිස්ස මහරාමේ වැදගත්කම බුදු රජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කොට තිබීම හරි හැමෝම මාතෘකාව දාන්නේ තිස්ස මහරාමේ කියලා ආ සවින් ගිහිල්ලා තියෙනවලු බොහොම හොඳයි
ළමයි උත්තර දාලා නේද මේ chat එකට ටීචර් දැන් දැක්කේ තිස්ස මහරාමේ කියලා ලියලා ඒකෙත් විස්තරේ පුතාල තනියම ලියන්න බලන්න පිහිටලා තියෙන තැනයි ආගමික වැදගත්කමයි මින්දුල ප්‍රශ්නයක්ද මින්දුල පේසන් කලේ ප්‍රශ්නයක්ද නැද්ද හරි හැමෝම ලියන්න තිස්ස මහරාමේ වැදගත්කම සහ එහි පිහිටා තිබෙන්නේ කොහෙද කියලා හරි එළියල ඉවරයිද හරි මේ තියෙන පුතේ තිස්ස මහා රාමය හරිද මේ තියෙන්නේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන තිස්ස මහා රාමය මේක තැන්පත් කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව මොකද්ද බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව උන රූපේ බලා ගන්න හැම नोट नोट वाले प्रिंट सिद्धस्थान श्री महाबोधि जय श्री महाबोधि हेम दर्विक गिहिला बला गिहती है इन गोडा कर एक बहुम जय श्री महाबोधि हरिद हेम बौद्धेक्ट सर खरी पुलवांगिट जय श्री महाबोधि सैट दलदा मालिकावट हेम गिहि मेदपुदागे ना इतिम पुते जय श्री महाबोधिया पीटे उत्तर मेद फलाते अनुराधपुर दिस्ट्रिक හරිද ජය ශ්‍රී මහබෝධියේ වැදගත්කම තමා පුතේ බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලබා ගන්නට උදව් කරපු පිට තබන්න උදව් කරපු ඒ ඇසතු බෝ රුකේ හරිද දකුණු මොකද පුතේ දකුණු ශාඛාව තමා මේ ජය ශ්‍රී මහබෝධිය කියන්නේ බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලබා ගැනීමට උපකාර කර ඇසතු බෝ රුකෙහි දකුණු අකුශාකා අතුශාකාවක් තමා පුතේ මේ ජය ශ්‍රී මහබෝධිය කියන්නේ හරිද ඉතින් මේ ජය ශ්‍රී මහබෝධිය ලංකාවට වැඩමුවේ සංගමිත්තා තෙරණිය දේවානම් පියතිස්ස රජුගේ සමයේ කොහෙද තියෙන්නේ පුතේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හරි දැන් හැම දරුවෙක්ම මාතෘකාව දාන්න ජය ශ්‍රී මහබෝධිය කියලා ජය ශ්‍රී මහබෝධිය කියලා මාතෘකාව දාන්න ආහරි මින්දුල මම රේස් හෑන්ඩ් කරලා තිබෙන නිසා අහුවේ ප්‍රශ්නයක්ද කියලා හරි පුතේ ජය ශ්‍රී මහා බෝධිය කියලා මාතෘකාව දාලා හැමෝම ලියන්න ජය ශ්‍රී මහා බෝධිය පිහිටා ඇත්තේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේය ඒක ලියන්න හැමෝම මුලින්ම
හරි ලියලා ලියන්න ජයශ්‍රී මහ බෝධිය යනු ජයශ්‍රී මහ බෝධිය යනු ජයශ්‍රී මහ බෝධිය යනු ජයශ්‍රී මහ බෝධිය යනු බුදුරජාණන් වහන්සේ හට බුදුරජාණන් වහන්සේ හට බුදුරජාණන් වහන්සේ හට බුදුරජාණන් වහන්සේ හට බුදු වීමට උපකාර කළ බුදු වීමට උපකාර කළ බුදු වීමට උපකාර කළ දඹදිව පිහිටි දඹදිව පිහිටි දඹදිව පිහිටි දඹදිව පිහිටි ශ්‍රී මහා බෝධියේ ශ්‍රී මහා බෝධියේ ශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛාවයි දකුණු ශාඛාවයි දකුණු ශාඛාවයි දකුණු ශාඛාවයි එය 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 ලංකාවට වැඩම වූයේ ලංකාවට වැඩම වූයේ ලංකාවට වැඩම වූයේ ලංකාවට වැඩම වූයේ සංගමිත්තරණිය විසිනි සංගමිත්තරණිය විසිනි සංගමිත්තරණිය විසින් සෝරි ළමයි ඒක ලියන්න සංගමිත්තරණිය විසින් සංගමිත්තරණිය විසින් දේවානම් පියතිස්ස රජු සමයේය සංගමිත්තරණිය විසින් දේවානම් පියතිස්ස රජු සමයේය දේවානම් පියතිස්ස රජු සමයේය දේවානම් පියතිස්ස රජු සමයේය හයි ඊළඟ සිද්ධාස්ථානයේ පුතේ මිරිස වැටිය දා ගැබ මිරිස වැටිය ගිහින් තියෙන අයත් උස්සන්න අනුරාධපුර පැත්තේ ළමයි නම් මේවට හැමතිස්සෙම ගිහින් ඇති අනුරාධපුරේ ඉන්න ළමයි ඉන්නාද ක්ලාස් එකේ නැත්ද කවුරුත් අනුරාධපුරේ අය ඉන්නාද අත උස්සන්න බලන්න ඉන්නවද නැහැනේ ඉතින් පුතේ මිරිස වැටියත් සොලස් මස්ථානයට අයිති එක සිද්ධාස්ථානයක් මිරිස වැටිය දාගැබ පිහිටලා තින්නේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිරිස වැටිය දාගැබේ ආගමික වැදගත්කම තමයි ළමයි සර්වඥ ධාතුන් නිදන් කොට තිබීම හරිද සර්වඥ ධාතුන් නිදන් කරලා තිබ්බට පුතේ මිරිස වැටිය රුවන්වැලි සෑයේ තරම් සර්වඥ ධාතුන් ප්‍රමාණයක් නිදන් කරලා නැහැ නමුත් යම් ප්‍රමාණයක් සර්වඥ ධාතුන් රුවන් මිරිස වැටියේ නිදන් කරලා තියෙනවා හරි හැමෝම මිරිස වැටිය කියලා මාතෘකාව දාලා ඒකට එන අදාළ ටික ලියන්න පිටලා තියෙන්නේ කොහෙදයි ආගමික වැදගත්කමයි තනිය ලියන්න බලන්නේ ඒකේ
පුතාලා අපි මේ මේ මිරිස වැටියේ ඉඳන් ඉතුරු ටික මම ඔයාලට කියලා දීගෙන යන්න. ඔයාලා ගෙදරදි ලියාගෙන එන්න. හරිද? නැත්නම් අපිට අද ඉවර කරන්න වෙන්නේ සෝලොස් මස්ථානය. ඒ හින්දා ටීචර් මුලින්ම ඔයාලට විස්තර කරලා රූප ටික පෙන්වන්නම්. ඔයාලා ලබන සතිය එනකොට අනිවාර්යයෙන්ම ලියන් එන්න ඕන. හැබැයි හොඳේ ටීචර් පොත් බලනවා. ඒ නිසා හැමෝම ලබන සතියේදී ලියාගෙන එන්න ටීචර් දැන් විස්තර කරා. ඊට පස්සේ පුතේ තියෙනවා රුවන්වැලි සෑය. රුවන්වැලි සෑයටත් හැම දරුවෙක්ම ගිහින් ඇති. අඩුම ටීවී එකේ හරි දැකලා ඇති. හරිද? රුවන්වැලි සෑය පුතේ බොහෝම වැදගත් බෞද්ධාගමිකයෙක්ගේ බෞද්ධාගමිකයන්ට බොහොම වැදගත් ස්ථානය. මොකද සර්වඥ ධාතුන් පිහිටලා තියෙනවා රුවන්වැලි සෑයේ. හරිද? රුවන්වැලි මහසෑය පිහිටලා තින්නේ අනුරාධපුර. සර්වඥ ධාතුන් වැඩි ප්‍රමාණයක් පිහිටලා තියෙන පුතේ මේ රුවන්වැලි මහසෑයේ. හරිද? රුවන්වැලි මහසෑය. ඊට පස්සේ පුතේ තියෙනවා තෝපාරාමේ. තෝපාරාමෙට ගිහින් තියන් ළමයත් උස්සන්න බලන්න. ළමයි ඉන්නවා කීප දෙනෙක්. තෝපාරාමේ තියෙන පුතේ අනුරාධපුරේ. හරිද? තෝපාරාමේ වැදගත් තම තමා බුදුරජාණන් වහන්සේගේ දකුණු අක්කු ධාතුව නිදන් කර තිබීම. තෝපාරාමේ මොනවාද පුතේ නිදන් කරලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ දකුණු අක්කු ධාතුව. හරි. ඊට පස්සේ තියෙනවා පුතේ අභයගිරිය. අභයගිරිය තියෙන්නේ අනුරාධපුරේ. අභයගිරිය පුතේ සර්වඥ ධාතු නිදන් කරලා තියෙනවා. සර්වඥ ධාතු කියන්නේ පුතේ එක් ධාතුවක් නෙමේ, ධාතු කිහිපයක්. ධාතු විශාල ප්‍රමාණයක්. හරිද? රුවන්වැලි සෑයේ පුතේ ධාතු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඊට වඩා අඩුවෙන් තමයි මේ මිරිස වැටිය අභයගිරිය තියෙන්නේ. හරිද? ඉතින් පුතේ අභයගිරිය මේ ආගමික වැදගත්කම සර්වඥ ධාතු නිදන් කොට තිබී. ඊට පස්සේ තියෙනවා පුතේ ජේතවනේ. ජේතවනයක් තියෙන්නේ අනුරාධපුරේ. ජේතවනේ වැදගත්කමත් බුදුරජාණන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටීම. තව කොහෙද පුතේ බුදුරජාණන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටියේ? කොහෙද? අපි කතා කළේ දිවා ගුහාව, දීඝවාපිය. දීඝවාපියන නිරෝධ සුවයෙන් වැඩ හිටියා. හරිද? මේ ජේතවනේ බුදුරජාණන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටියා. ඊට පස්සේ පුතේ මිහින්තලයේ සේල චෛත්‍ය. මිහින්තලයක් හරිම ලස්සනයි. හරිද? කන්දක් නගින් තියෙනවා. කන්ද නැගට පස්සේ මිහින්තලයේ ගල තියෙනවා. මිහින්තලයට තමා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළේ. හරිද? ඉතින් පුතේ මිහින්තලයේ හරිම ලස්සනයි. නගිනකොට මූව එනවා, වන් රිලව් පැන පැන යනවා. හරිම ලස්සනයි. එහෙත් නගින්දි පුළුව පුතුවලට පුළුවන් වුණාම ගිහින් බලන්න. මිහින්තලයේ පිහිටලා තින්නේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. එහි වැදගත්කම පුතේ බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව නිදන් කර තිබීම. මොකද්ද ළමයි? බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව නිදන් කර තිබීම. හරිද? කො බලන්න මිහින්තලයේ ගිහින් තියෙන ළමයි ඉන්නවද? බොහොම හොඳයි. හරි, ගිහින් තියෙන අය ඉන්නවා. කතරගම කිරිවෙහෙර. කතරගමත් ගිහින් ඇති හැම දරුවෙක්ම වගේ කිරිවෙහෙර තියෙන්නේ පුතේ කතරගම. කතරගම කිව්වහම පුතාලට ගොඩාක් වෙලාවට මතක් වෙන්නේ දෙවියෝ වුණාට කතරගම බෞද්ධයන් වශයෙන් අපිට වැදගත් වෙන්න ඕන කතරගම කිරිවෙහෙර පිහිටලා තියෙන නිසා. හරිද? අපි කතරගම ගිහිලා දෙවියන් වඳින්න යනවා නම් පුතේ අනිවාර්යයෙන්ම යන්න ඕන කිරිවෙහෙර වැඳ පුදාගත්තට පස්සේ. හරිද? ඉතින් පුතේ කිරිවෙහෙර පිහිටලා තියෙන්නේ කතරගම. කිරිවෙහෙරේ තියෙන ආගමික වැදගත්කම තමයි බුදුරජාණන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ ඉඳපු රණ්ණාසනය නිදන් කර තියෙන්නේ මෙන්න මේ කිරිවෙහෙරේ. ඊට අමතරව බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරලා තියෙනවා කතරගම කිරිවෙහෙරේ. හරිද? මොකද්ද ළමයි? මේ කිරිවෙහෙරේ තමයි බුදුරජාණන් වහන්සේගේ මේ සමවත් සුවයෙන් වැඩ හිඳපු රණ්ණාසනය සහ කේශ ධාතු තැන්පත් කරලා තියෙන්නේ. අට ළමයින්ට කියන්න බැරි වුණා පුතේ මිහින්තලයේ සේල චෛත්‍යයේ තියෙන මේ ඌර්ණ රෝම ධාතුව කියන්නේ මොකද්ද? ඌර්ණ රෝම ධාතුව කියන්නේ මෙතන බුදුරජාණන් වහන්සේගේ ලලාටය. නලලේ දක්ෂිණාවර්තව කැරකුණු රෝමයක් තිබුණා කියලා පුතාලා දන්නව නේද? ඔහොම ඉන්න ටීචර්ගේ රූපයක් පෙන්වන්න ඔයාලට. මේ තියෙනවා, පේනව නේද ළමයි? ඔහොම ඉන්න පේනවනේ ළමයි, මේ මෙතන තියෙන්නේ. මෙන්න මේකට තමා පුතේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ කියන්නේ. හරිද? ඉතින් මේ මිහින්තලයේ සේල චෛත්‍යයේ තියෙන බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝමය.
රෝම ධාතුන් වහන්සේ කතරගම කිරි වෙහෙර තියෙන බුදුරජාණන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි රණ්ණාසනයත් උන්වහන්සේගේ කේශ ධාතුවත් ඔන්න ඔය ටික තමයි පුතේ සොලොස් මස්ථානය පුතාලට දැන් තව ක්ලාස් එකකුත් ඇති වෙලාවත් 7යි ඒ නිසා මම අදට ක්ලාස් එක නවත්වනවා හැම දරුවෙක්ම අපි නවත්තපු තැන ඉඳන් සොලොස් මස්ථානයට ආйти සිද්ධා ස්ථාන වලට අදාළ මේ සිද්ධා ස්ථාන තියෙන ස්ථානයත් සිද්ධා ස්ථානයේ ආගමික වැදගත්කමක් හැම දරුවෙක්ම ලියන් එන්න ඕන මම ලබන සතියේ පොත බලනවා හරිද ලියන් එනව නේද ළමයි උත්තර දෙන්න අන්මියුට් කරලා ඔව් මැඩම් ඔව් ටික හරි මැඩම් හැමෝම ලබන සතියේ ක්ලාස් එනවා නේද වෙලාවට එන්න ඕන හැමෝම ගෙදර වැඩ මොකෝ ලියුවා හරි කොහොම හොඳයි ලියුවා අය ලියන්න බැරි වෙච්ච අය ලබන සතිය ලියාගෙන එන්න එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි සුබ රාත්‍රියක් ලබන සතියේ එන්න හැමෝම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි